විශේෂයම ඉන්දියාවේ අවුරුද්ධේද කාලගුණය අවස්ථා තුනකට බෙදෙනවා. ඒ තමයි හේමන්තීරතුව හේමන්තීරුතුව කෙන සීතකාලි ගිම්මාන ීර්තුව ඒකයන්නේ පායන කාලෙ වස්සා නීරතුව වැහි කාලේ. ඒකාලෙ බුදුරජාණන් වහන්සේ වදාළ වච්චනය පමණයි බික්ෂන්හන්සල් අනුගමය කළේ උන්වහන්සේගින් වචනයක් පිට නොවනතුරු කිසි දෙයක් කරන්නේ. ඉති ඒ බික්ෂන් වහන්සේලා වැස්ස කාලෙක් චාරිකාව වැඩිය ඇයි බුදුරජන් වහන්සේ වදාලෙ චරත භික්ෂවේ චාරික. වැැස්සකාලෙ චාරිකා වැඩිය. ඒවේදදි නිගණ්ඩනනාති පුත්‍රගේ ශසාාවක පිරිසක්හිටියා ඒ පිරිස ආහාර පාරිශුද්ධිය ආහාර අනුභවයෙන් පිරිසුද වෙනවා ඊගට. තපස් කිරීමෙන් උපවාස කිරීමෙන් පිරිශවේද වන අධිවශයෙන් දෘෂ්ටි ගත්තු අය. ඒ පිරිිසත්තිී රටේ හිටිය. එතකොටවැස් කාලිදි වැැහිකාලිදි නිකණට ස්්‍රාවකයෝ වෙනම කුටි හදාගෙන ඉන්න චාරිකකාව යන්නේ. අනිස්සාදූරුත් තින්නෝ. ඇබැයි භාගිතුන් වන්සක සාවක සංඝය චාරිකාව වටිනෝ. මේක දැකලා මිනිස්සු දොස්කින්න පටන් ගත්තා. මේ වැස්සකාලෙට කුරුල්ලොත් කූඩු හදාගෙන නිස්සබ්දව ඉන්නවා. ඇයිම සමන සාකපුත්තයන් වහන්සේලා චාරිකාවි වඩින්නේ. මේ ලාතෘන පාගමින් එතකොට ඒ කාලේ නිකන්ටනාතපුත්‍රගේ වචනය සමාජිගත්ත වෙලා තිබුණ මේ තනකොල්ුලට ඒ ඉන්ද්‍රී ප්‍රාණයක්ත්තිය නො කියලා තිංකවා මේ ඉන්ද්‍රිය ප්‍රාණය නසවින් මේ තනකොල පාගපාග මු නසෙල වඩිනොහෙලා. බුදුරජාණන් වහසට මේ කතාව සැලවිච්ච සැනින් සංගයා රැස් කලා. රැස්කල්ලා මොකදේ රැස්කලේ චාරිකාවේ වැඩිපුරු වඩින්නේ රාතන් වහන්සේලා. අර මනුස්සීයෙක් අපහාදිනොත් අපහදින්නේ කවුරු ගැනද. රාතන් වන්සේ නමක් ගැන නිකිලිස් මුනිවරේක් ගැන. අර පයට පෑගෙන තනකොලයක් ගැන කල්පනා කරලා. උතුම් රහතන් වහන්සේලාකිරේ චිත පාදවා ගත්තුත් ඒ හේතුවෙන්ගේ මිනිස්සු මරණින්මත්තී දුගතය උපදිනවා. මේකෙන් වලක්වා ගන්ට බුදුරජාන් වහන්සේ මනිම සංගිය රැස් කළ. පැස් කල්ලකි වදාල අලුජානමේ භික්කවේ වස්සානයේ වස්සං උපගන්තුන් මහනිෙනී. මේ වර්සා කාලයේ වස්වසන්ට අනු දන්නනිමි. එතුර වස්වසන්ටි කියලා බුදුරජාන් වන්ස වදාළි අර මිනිස්සුන්ට සිද්ධ වෙන වචනින් සිද්ධ වෙන වැරැදදිෙන් මිනිස්සුම නිදහාස් කරන්නයි.